everyone, welcome back to my channel. කොහොමද ඔයාලට? අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා හැමෝම මගේ channel එකට. ඉතින් අදත් ඔයාලට ගෙනාවා රසවත් video එකක්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. දැන් ඉස්සරහට එන උත්සව සමයට ගැලපෙන විදිහට menus කීපයක් කියන්න කියලා. ඉතින් ගොඩාක් උත්සව වෙනවනේ දැන් ඉදිරියට. ඉතින් ඒ නිසා ඔයාලට මේක ලෙසින් හදා ගන්න පුළුවන් සහ මගේ channel එකේ මේ වගේ menus කීපයක් මම දීලා තිනවා ඔයාලට ඒවත් බලලා රසවත්ව හදා ගන්න පුළුවන්. ඉතින් ළඟින උත්සව සමයට ගැලපෙන විදිහට රසවත් හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන් රසවත් menu එකක් තමයි හදන්න යන්නේ. මොකද ගොඩාක් ලොකුවට අපිට කැම જાති හදන්න. ඉතින් අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ රසවත් පුංචි menu එක රසට පිළිවෙලට හදා ගන්න කියලා. මුලින්ම අපි කලියා කරියකට අවශ්‍ය වෙන එළවලු ටික බදගනිමු. ඉතින් මම මෙතනදී ලොකු වම්බට අරගෙන තියෙන මේ වගේ ලොකු කෑලි තමයි කපා ගන්නෙ. මේක ඇත්තටම පෑකට විතර කලින් මල් ලුණු ටිකක් දාලා තිබුණා. මේ බලන්න අඩියට ඒකේ වතුර එහෙම උනනවා. එතකොට ගොඩාක්ම තෙල් උරන්නේ නැතුව මේක බැද ගන්න පුළුවන්. ඉතින් මේක චුට්ටක් මිරිකල වගේ තමයි අපි තෙලෙන් බැද ගන්නෙ. සහ සාමාන්‍යයෙන් අපි කලිය කරේක හදන්නේ වම්බටු වගේම අලු කෙසෙල් බදලා දාලා සහ සමහර අය අලත් එකතු කරනවා. අද මට අලු කෙසෙල් නැහැ. ඉතින් පිට රටවල් වල ඉන්න අයට හරිම පහසුවෙන් අල හොයා ගන්න පුළුවන්. ඉතින් මං අල සහ වම්බට එකතු කරලා තමයි හදන්නේ. ඔයාලට අලු කෙසෙල් තිබුණ ඉතින් අලු කෙසෙලුත් මේ වගේ කොටුවට කපලා බදලා එකතු කර ගන්න පුළුවන්. ඉතින් අලත් අර වගේම මම ලුණු කහ ටිකක් දාලා මේ විදිහට අර කහට ගතිය ගොඩක් පිපෙන්නේ නැතුව යන්න ඒ විදිහට මම අත ගාගෙන තියාගත්තා. ඒකත් ටිකක් ලොකුවට තමයි කපාගෙන තියෙන්නේ. ඒකත් පෑකට විතර කලින් පොඩක් ලුණු කුට්ටියක් දාලා තිබුණා. මේකෙත් අර වතුර ටික උනලා පොඩක් ඉක්මනට බැද ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ එළවලු ටික අපි බැදගමු. දැන් මම මේ විදිහට තෙල් එකක් ලිපේ තියාගෙන ඒක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා මේ විදිහට වම්බ ටික දා ගන්නවා. වම්බ ත්‍රුව වල තියෙන වතුරත් චුට්ටක් මම මිරිකල ඇරියා. එතකොට තවත් චුට්ටක් අර තෙල් මේ උරා ගන්න ගතිය අඩු වෙන හින්දා. ඉතින් දැන් මම මේක චුට්ටක් එකතු කරලා සාමාන්‍ය රන්වන් පාටක් වෙනකම් බැද ගන්නවා. අපි අපේ මාළු ඇඹුලට මාල් ටික කපාගමු. ඉතින් මම කෙලවල්ල මාළු තමයි අරගෙන තියෙන්නේ. මේ විදිහට ඔයාලට මාළු අරගෙන ලස්සනට පෙති විදිහට කපලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලස්සනට කොටු කෑලි හරි නැත්නම් ටිකක් ලොකුවට වගේ ඔයාලට කැමති විදිහට මේක කපා ගන්න පුළුවන්. මට හිතෙනවා ඔයාලවත් එකතු කරගෙන කපන්න ඕනේ කියලා. දැන් අපි මේ මාළු ටික කපාගමු. මේ වම්බ ටික මේ ප්‍රමාණයෙන් අපි බාගමු. මේ බලන්න රන්වන් පාට තියෙන්නේ කර කර ගන්න නැතුව. දැන් මේක අපි බාගමු. ඒත් එක්කම අපේ මේ අල ටිකත් බැදගමු. අපි දැන් අලවම්බර ටිකත් හදාගෙන ඉවරයි. මම මේ විදිහට මැටි භාජනයක් ලිපේ තියලා තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා කලිය කරියක හදා ගන්නට අවශ්‍ය කරන තෙල් ටිකක්. මේස් හැඳි දෙකක් වගේ අපි එකතු කරගමු. ඒකට මම එකතු කරගන්නවා අබ තේ හැන්දක්. දැන් මම මේ තෙල් එකට මම එකතු කරගන්නවා ලූණු ටිකක් වැඩිපුර දාගන්න. ටිකක් වැඩිපුර දාගත්ත තරමට මේක ගොඩාක් රසයි. ඉතින් මම ලූණු ටිකක් වැඩිපුර දාගන්න පොඩියට කපාගෙන. මේක දැන් සාමාන්‍ය රන්වන් පාටක් වෙනකන් අපි බැදගමු. තෙල් මං ගොඩාක් එකතු කරගත්තේ නෑ. මොකද අපි සාමාන්‍යයෙන් අලවම්බට බැද්දේ තෙල් වලින් ඉතින් ඒකෙත් තියනවා තෙල් ගැටි. ඉතින් මං තෙල් ටිකක් අඩුවෙන්. හැබැයි මේක හදනකොට සාමාන්‍ය ටිකක් යාලා මං තෙල් දානවා. ඔහල බල්ලා දාගන්න ඉතින් මට මේ ප්‍රමාණය හොඳට මැටි මේ ටික බැද ගන්න නේද? ලුණු ටික ඔයාලට පේනවා හොඳට මැලවිලා පොඩ්ඩක් බැදිලා තියෙන්නේ. ඒ අතරතුර අපි එකතු කර ගන්නවා හොඳට තලාගත්ත සුදු ලුණු ටිකක්. මම පොතු පිටින්ම එකතු කරගන්නේ මේ විදිහට. දාලා ඒකත් චුට්ටක් මේ විදිහට ටෙම්පරාදු කරගන්න.
කරලා මේකත් ඔක්කොම එකතු කරලා ඒ අර අඹ ගතිය යනකම් චූට බැදෙන්න දෙන්න මේ විදිහට. ඒකට මම එකතු කර ගන්නවා කරපිංච රම්ප ටික. ඒත් එක්කම අවු මිරිස් ටිකක්. ඒකට මම එකතු කර ගන්නවා පොඩි තක්කලි ගෙඩියක් කපලා. දැන් මේ විදිහට ටිකක් ටෙම්පරා දුනාට පස්සේ අපි මේකට එකතු කරගමු ලුණු ටිකක්. බල්ලා දාගන්න මොකද වම්බටු අලවලත් අපි බදිදී ලුණු එකතු කරගත්තා නේද? ඒ නිසා ලුණු බලලා මේ විදිහට වෑංජයට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. කහ කුඩු කුංචි ප්‍රමාණයක්, මිරිස් කුඩු ටිකක්, ගොඩක් නෙමෙයි තේහඳි භාගයට වැඩිය පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. සූදුරු කුඩු තේහඳි භාගයක්, සාමාන්‍ය අමු තුන පහ තේහඳක් දාලා මේ ටික පොඩ්ඩක් මිශ්‍ර කරගන්න. මේ තෙලයි මේ ඔක්කොම එකට එකතු වෙලා පොඩ්ඩක් මිශ්‍ර වෙනකම් මේකට තව ටිකක් තෙල් ටිකක් දානවා නම් තව හොඳයි. නමුත් ඉතින් මම තෙල් ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් තෙල් ටිකක් වැඩිපුර යහමින් දාලා ඉතින් හදා ගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා දිය කරගත්ත සියඹල ටිකක් මේ විදිහට. ඒකට මම සීනි තේ හැන්දකුත් එකතු කර ගන්නවා. මේක ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ මේක විනාඩියක් දෙකක් කල් සියඹල මේ හැම දෙයක්මත් එක්ක හොඳට පොඩ්ඩක් උයාගත්තට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා පොල් කිරි ටිකක්. පොල් කිරි මේ හැමදේම දාලා දැන් මේ වෙලාවේ ලුණු සීනි රස ඔයාලා බලා ගන්න. ඊට පස්සේ අපි මේක විනාඩි දෙකක් වගේ හොඳට වහලා මේ ඔක්කොම මිශ්‍ර වෙලා මේ පොල් කිරිත් එක්ක රසට මේ කරියක පොඩ්ඩක් හැදෙනකන් අපි විනාඩි දෙකක් තුනක් වගේ වහලා මේක හොඳින් තම්බ ගමු. ඔයාලට පේනවා නේද මේක දැන් හොඳට බොරේට උකුවට අර ඔක්කොම මිශ්‍ර වෙලා ලස්සන කරියකක් හැදිලා තියෙන්නේ. මෙතන දුමයි පාටයි කෝල් හරියට පේනවද නැහැ? හරිම ලස්සන කරියකක් තියෙන්නේ. ඉතින් දැන් මම මේ වෙලාවේ එකතු කර ගන්නවා මේ බැදගත්ත කලමනා ටික. ඉතින් සාමාන්‍යයෙන් වම්බටු කියන්නේ ඉක්මනටම කැඩෙන්න දිය වෙන්න බලනවා වගේ දෙයක් නේ. මොකද හේතුව හරි සියුම්. ඉතින් ඒ නිසා මුලින්ම අපි බැදගත්ත අල ටික එකතු කරගමු. ඉතින් දැන් ඔයාලා අලු කෙසෙල් පාවිච්චි කරනවා නම් මුලින්ම අලු කෙසෙල් ටික මේ විදිහට දාගන්න. ඉතින් බැදගත්ත ඒවා ටික මම මේ විදිහට එකතු කර ගන්නවා. මේ බැදගත් අල ටික දාලා අපි පොඩ්ඩක් විනාඩියක් විතර මේ විදිහට එහෙම හේ කරන ගමන් චූට්ටක් උයා ගන්නවා මේක. දැන් ඔන්න විනාඩියක් විතර අල ටික දාලා අපි හදාගත්ත. දැන් මේ බලන්න මේක තවත් උකු වෙලා මේක මේ වම්බ ටිකක් දාපුවාම මේක තවත් හොඳට බොරට උකුවට එනවා. ඒ වගේම තමයි කියන්න ඕන විශේෂයෙන්ම දැන් ඔයාලා මෙහෙම හදනකොට සාමාන්‍ය ටිකක් විතර කරිගතිය තියන්න මේක හැදිලා වුණාම නැත්තම් එහෙම නිකන් වියලි ගතිය වගේ අර තෙල්ලට හොඳටම හිඳිලා වගේ එනවා. ඉතින් මම එහෙම ගොඩාක් මාස නැහැ. සාමාන්‍ය පුංචි දෙද ගතිය ලාවට තියෙන්න ඕනේ. එතකොට තමයි මේක හරිම රස. අනාගර මේකත් එක්ක වුණත් කන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මම එකතු කර ගන්නවා බැදගත්ත වම්බටු ටික. වම්බටු ටික එකතු කර ගන්නවා පරිස්සමට දාලා මේක ලස්සනට තලාගන්නේ නැතුව කලවම් කරලා හදා ගන්න. ඊට මම ඔක්කොම මිශ්‍ර කර ගන්නවා එකට. බලන්න පේනවා නේද අර හොඩි ගතිය හොඳටම හිඳිලා තියෙන්නේ. මේක තවත් හිඳෙනවා මොකද අපි මැටි භාජනයක හදලා තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් වියද්දි අත්දැකීමත් එක්ක අපිට පුළුවන් හදා ගන්න. දැන් දාලා වම්බට් ටික දාලා තප්පර 30ක් විතර තමයි අපි අර ඔක්කොම කම්බයින් වෙන්න හදා ගන්න. ඊට පස්සේ අපි මේක ලිප ඕෆ් කරගමු. දැන් මේක හරි. අපි දැන් මේක පැත්තකින් තියලා අපි අපේ මාළු එක හදාගමු. අපි දැන් අපේ මාළු කරි එක හදාගමු. ඒකත් මම මැටි භාජනයක තමයි හදන්නේ. මේ විදිහට මම කෙළවල මාළු සාමාන්‍ය කෑලි කපා ගත්තේ. මම කිලෝ එකමාරක් විතර මාළු අරගෙන තියෙනවා. මම මේ විදිහට ඇතුළියට එකතු කර ගන්නවා. මං කිව්වනේ මාළු ඇඹුලක් හදන්න කියලා. ඉතින් මම මේකට විශේෂයෙන් මම පාවිච්චි කරනවා මගේ බැදපු මස් කරි 3-5ක. මේක ඉතාමත් රසයි. මේකෙන් මේස් හැඳි දෙකක් වගේ පුරවල මේස් හැඳි දෙකක් වගේ මම මේ මාළුවකට එකතු කර ගන්නවා මේ විදිහට.
කහකුඩු පොඩි ප්‍රමාණයක් මිරිස් කුඩු මේස හැඳි එකක් වගේ එකතු කරගමු. ගම් මිරිස් කුඩු මේස හැඳි එකහමාරක් වගේ අපි එකතු කරගමු. අමු තුන පහ මේස හැඳක්. උලුහාල් තේ හැඳක්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක්. මේ තියෙන්නේ කරපිංච සහ සුදු ලුණු. මම පොතු පිටින්ම තමයි ඔයාලා දන්න මම පොතුත් එක පාවිච්චි කරන්නේ සුදු ලුණු හොදට හොදලා. ඉතින් දැන් මේක මම පොඩි පේස්ට් එකක් වෙන්න වගේ අඹරගෙන තියෙනවා. ඒකෙන් මම මේස හැඳක් වගේ එකතු කර ගන්නවා දැන්. මේ විදිහට කරපිංච සහ සුදු ලුණු. මේ තියෙන්නේ ගොරක පේස්ට්. ඉතින් මම මේක ගෙදරමයි හදාගත්තේ. ඒ ගොරක ගෙනල්ලා හොඳට හොදලා වැලියන්න. ඊට පස්සේ ඒ ගොරක ටිකට වතුර ටිකක් දාලා හොඳට මෙලෙක් වෙන්න තඹලා ඒ වතුර එක පෙරලා අරගෙන ඊට පස්සේ ඒ ගොරක ටිකත් එක්ක දාලා හොඳට පේස්ට් එකක් වෙන්න ලුණු ටිකකුත් දාලා අඹරගෙන තියෙන්නේ. මේක අපිට තියාගන්නත් පුළුවන්. ඉතින් දැන් මේකෙන් මම පුරවල මේස හැන්දක් වගේ මම එකතු කරගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් මේකට මම එකතු කරගන්නවා. වතුර කෝප්ප භාගයක් වගේ මම එකතු කරගන්නවා මේ විදිහට. දාලා මේ හැම මිශ්‍රණයක්ම හොඳට මාළු කෑලිවල දැවටෙන විදිහට හොඳින් මිශ්‍ර කර කර මේක හොඳින් අනා ගන්න. මේ විදිහට. දැන් ඔයාලා ලුණු ඇඹුල් එහෙම බලා ගන්න ඇතිද කියලා මදි අඩුපාඩුවට ඔයාලට ගොරක පේස්ට් එක කුයි ලුණු හරමේ එකතු කර ගන්න පුළුවන්. දැන් මම මේකට තවත් වතුර කෝප භාගයක් වගේ එකතු කර ගන්නවා. පෝඩක් විතර. මොකද මේ මාළුවේ සාමාන්‍ය වතුර උනනවා. ඉතින් ඒ නිසා බලලා මේ විදිහට පාඩුවේ පේනවට වැඩිය මේක ඇත්තටම ඩාක් කලර් එකක් තියෙන්නේ. ලයිටින් වල ප්‍රශ්නයක් හින්දා හරියට පේන්නේ නැහැ. මේක හොඳ අර බොර කළු පාට කරි එකක් වගේ තියෙනවා. දැන් මේක අපි හොඳට විනාඩි 10ක් 20ක් වගේ හොඳින් තඹගමු. අපේ දැන් මාළු එක හොඳට තැඹිලා තියෙන්නේ. අපි දැන් මේකට තෙම්පරාදුවක් දාගමු. ඉස්සලාම තෙල් ටිකක් දාලා ඊට පස්සේ අබ ටිකක් දාලා ඒක ටිකක් හොඳට රත් වෙගෙන එනකොට ඊට පස්සේ අපි එන්සාල් කුරුඳු පුතු කරාඹු නැටි ඒ වගේම තමයි කරපිංච සහ සුදු ලුණු අපි අඹරගත්තේ කලින් ඒ පේස්ට් එකෙන් ටිකක් දාලා හොඳින් තෙම්පරාදු කරගෙන ඒකට ලුණු ටිකකුත් එකතු කරලා ඒකත් හොඳින් තෙම්පරාදු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් මිරිස් කරල් ටිකක් පොඩියට කපලා ඒකත් එකතු කරලා හොඳට තෙම්පරාදුනාට පස්සේ මාළුවෙකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඔන්න ඉතින් අපේ මාළු ඇඹුලත් ලෑස්ති. දැන් බලන්න හොඳ රස පාටට තියෙනව නේද? දැන් අපි අපේ සලාදේ හදාගන්න යමු එහෙනම්. අපි දැන් කැට සලාදේ හදාගමු. මේක දැක ගාම බය වෙන්න එපා. ඉතින් කැට සලාදෙකට ඔයාලට ඕන එළවලුවක් පළතුරක් දාලා හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ තමන් ළඟ තියෙන දෙයක්. ඉතින් මම අද පාවිච්චි කරන කොටුට කපාගත්ත අන්නාසි මම ගොඩාක් පොඩියට කපන්නේ නැහැ. ඒතකොට මෙහෙම තිබුණාම හරි රසයි ලස්සනයි සහ අර ඉක්මනට අර පුංචියට තිබුණාම ගොඩාක් අර බෙරි වෙන්න වගේ ඒ වගේ තියෙනවා. ඉතින් මම ආස චුට්ටක් හැපෙන්න හොඳට තියෙනවාට. ඒ වගේම තමයි මම මේකට පාවිච්චි කරන පිපිඤ්ඤා ඒ වගේම තමයි කැප්සිකම් ටිකක් තිබුණා. ඒව ටිකක් පාවිච්චි කරනවා සහ කැරට් ටිකකුත් කොටුට කපලා අරගෙන තියෙනවා සහ ලූණු තියෙන ටිකක් ලොකුවට තමයි කපා ගත්තේ. ඒ වගේම තමයි තක්කාලි සහ පොඩි මිරිස් ටිකක් පොඩියට කපාගෙන තියෙනවා. දෙහි ඇඹුල් ටිකක් ගම්මිරිස් සහ ලුණු රස පදමට අවශ්‍ය වෙනවා සහ මේක මේසෙට පිළිගන්වනකොට ඔයාලට පුළුවන් සලාද කොළ ටිකක් එක්ක පිළිගන්වන්න සහ ඔයාලා කෑම එක බෙදලා මේසෙට යවුවට පස්සේ ටක් ගාලා මේක කවලම් කරලා මේසෙට යවන්න. ඉතින් අර ඉක්මනට හදලා එවෙලිම සර්ව් කරන්න ඕනේ සලාදයක් නැත්නම් අර මේක අර ලුණුත් එක්ක වතුර හැම උනනවනේ. ඉතින් දැන් මේවා නැතුව ඔයාලට පිපිඤ්ඤා තක්කාලි වගේ දෙයක් එකතු කරලා ලුණු එකතු කරලා ඒ වගේත් හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ විදිහට මම කොටුවට කපාගත්ත මේ පළතුරු සහ එළවලු ටික මේ භාජනයට එකින් එක එකතු කර ගන්නවා. කැරට්, කැප්සිකම් ටිකක්, පිපිඤ්ඤා පොතු සමග සහ පොතු රහිතව මම දෙවිදිහකටම කපා ගත්ත අර කොළපාට ගතිය තිබුණාම ලස්සනයි සලාදේ. ඒ නිසා සහ අන්නාසි ඒත් එක්ක මේ කොටුට කපා ගත්ත ලූණු ටිකත් අපි එකතු කර ගන්නවා. පොඩ්ඩක් අතින් පොඩි කරන ගමන් එකතු කරගන්න. මීට වැඩිය පොඩියටත් කපන්න පුළුවන්. මම ඉතින් ආසයි මේ විදිහට. ඉතින් මේ ප්‍රමාණයට ඔක්කොම එක සමානව වගේ පුළුවන් තරම් කපා ගන්න උත්සාහ කරන්න. ඒත් එක්කම තක්කලි මේ ඇට අයින් කරලා තියෙන්නේ සහ පොඩිවට කපාගත්ත
මිරිස් ටිකක් මම පොඩියට කපාගෙන තියෙන එක විතරක් ඒකත් මම එකතු කර ගන්නවා. දැන් මේ එළවලු ටික පොඩ්ඩක් මිශ්‍ර වෙන්න මේ ඔක්කොම ටික චූට්ටක් මෙහෙම මිශ්‍ර කර ගන්න. සලාදට අවශ්‍ය ප්‍රමාණයට අපි දෙහිඹුල් ටිකක් එකතු කරගමු. මේක නම් ඉතින් ඔයාලගේ රස අනුව තමයි ඔයාලා එකතු කර ගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක්. ලුණු පොඩ්ඩක් අඩුවෙන් එකතු කර ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අනිත් දේවල් වලට හොඳට ලුණු ඇඹුල් තියෙනවානේ. අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු ටිකක්. මිශ්‍ර කරගමු මේ විදිහට. මේ සලාදේ ලෑස්ති. දැන් අපි මේක ලස්සන සර්ව් කරලා අනිත් කෑමත් බෙදාගෙන රස බලමු නේද? ඔන්න අපේ කෑම ටික ලෑස්ති. ඉතින් කහබත් තියෙනවා, ඒත් එක්කම මාළු ඇඹුල තියෙනවා. ඒ වගේම තමයි අපේ කලියා කරී එක තියෙනවා සහ කැට සලාදේ. මේ තමයි අපේ මෙනු එක. ඉතින් මීට අමතරව ඔයාලට බිත්තරයක් එහෙම බැද ගන්න පුළුවන්. ඉතින් විශේෂ විදිහකට දෙනවා නම් තව මිරිස් පපඩම් ටිකක් එහෙම බැද ගන්න පුළුවන්. එතකොට ඉතින් හරිම ෂෝක් කැම් වෙලක්. ඉතින් දැන් අපි බෙදාගෙන රස බලමු නේද? මේ තියෙන අපේ කලියා කරී එක. මේ පේනවනේ තර මං කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට හදාගත්තාම එනවා නැත්. එහෙම අර වියලි වෙලා වගේ එහෙම හරියන්නේ නැහැ. මේ වගේ හොඳට මිශ්‍ර වෙලා එන්න ඕනේ. ඉතින් මේ විදිහට පදමට දාලා ඔයාලත් හදා ගන්න මං කියලා දුන්න විදිහට දැන් අපි කලියා කරී එකනුත් බෙදාගමු. අපේ මාළු ඇඹුල මේ බලන්න, ඒකත් හොඳ බොරේට හැවිලා තියෙනවා හොඳට. හැබැයි වියලෙන් නැතුව පොඩි තෙත ගතියක් ලාවට තියෙනවා. දැන් මේකනුත් අපි බෙදාගමු. සලාද කොළ කෑල්ලකුත් තියාගෙන මේ තියෙන්නේ අපේ කෑම එක. ඔන්න අපේ කෑම එක ලෑස්ති. ඉතින් විශේෂ අවස්ථාවකට හරිම පාසියෙන් හදා ගන්න පුළුවන්. පැය ගණන් උයන්න නැහැ. ඉතින් රසට මාළු එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි අල වම්බටු දාලා කලියා කරී එකක් හදාගෙන තියෙනවා. වගේම කැට සලාදයක් තියෙනවා. ගෙදර තියෙන එළවලු පළතුරු පාවිච්චි කරලා මේක හදා ගන්න පුළුවන්. සහ තනියට පිටරයක් කහ ටිකක් දාලා පොල් පිටි ටිකක් දාලා හොඳ රසට සුවඳට කහබදකුත් හදාගෙන තිනවා. ඉතින් තව මොනවද ඕනේ? ඉතින් විශේෂ අවස්ථාවකට ඔයාලට මේ වගේ මෙනු එකක් හරිම සරලව හදා ගන්න පුළුවන්. මම හිතනවා විශේෂ අවස්ථාවක් යද්දි ඉතින් ගොඩක් දේවල් ඉතින් හරි වියහියද මෙන්න අපි හදන්නේ. එහෙම බලනකොට මේක ටිකක් සරලව අපිට හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් හරිම ලස්සනට තියෙනවා. ඉතින් දැන් රස බලමු නේද එහෙනම්. බලන්න කලියා කරී එකත් අර වියලි ගතියට නැහැ, හොඳට තියෙනවා. එතකොට අපිට හොඳට අනාගෙන මේක කන්න පුළුවන්. ඒත් එක්කම මේ තියෙන අපේ මාළු ඇඹුල මේ බලන්න හොඳට ලුණු ඇඹුල් අල්ලලා තියෙනවා. මේකටත් අපි රස බලමු. ඇත්තටම ගොඩාක් රසයි. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. කලියා කරී එකත් කාපෝය දන්නවා ඇති ඉතාමත් රසයි. වගේම මාළු ඇඹුලත් ගොඩාක් රසට ඇවිල්ලා තිනවා. කැට සලාදෙත් එහෙමයි. ඉතින් මේක හරි සරල මෙනු එකක්. ඔයාලට ලේසියෙන් ගෙදර හදා ගන්න පුළුවන්. අපේ ගෘහණියෝ ඉතින් හරි දක්ෂයි ගෙදර තියෙන දේවල් වලින්. එයාලට පුළුවන් දැන් රෙසිපීස් තියෙනවා තමයි මේ දේවල් වලට මේ දේවල් දාන්න. නමුත් ඉතින් අපි ගාව තියෙන දේන් අපි දැනගන්න ඕන ඒ තියෙන විදිහට රසට හදා ගන්න. මොකද කවුරුත් කලියා කරී එකක් වේවා මාළු ඇඹුලක් වේවා මේ විදිහටම තමයි ඔයා හදන්න ඕනේ කියලා නියමයක් නැහැනේ. රෙසිපීස් තියෙන ඒ රසට අපිට පුළුවන් අපිට තියෙන දේවල් වලින් රසවත්ව මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වැදගත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න නැති කියලා. ඉතින් ඔයාලත් මේකෙන් අදහසක් අරගෙන ඉතින් ඔයාලා ට්‍රයි කරලා මට ඔයාලගේ ෆීඩ්බැක් එක දෙන්න. හරිම රසයි හරිම සුවඳයි. ඉතින් ආයෙත් මේ වගේ රසවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව නැවතත් හම්බ වෙන්න එනකම් ඔයාලා හැමෝගෙම සමුගන්නේ මම චයිනි ෆර්නැන්ඩෝ. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. චාෝ.